මෙන් සංවර වීමයි හැසිරීමෙන් සංවරයයි මේ ගැන හොඳ හැටි සිතමින් පින් කිරීම වඩා හොඳයි සංවර බවද සංකර බවද සිතුවොත් නේද හොඳ සදහැ සිතෙන් පන්සල් යමු රහසින්වත් පවුණු කරමු ඔළු පක්කෝ එකට මුහුණු වෙසක් එකට නොදායි හොඳ මුහුණද වෙස් මුහුණද සිතුවොත් නේද හොඳ නලා සද්ද කර පාරේ විනෝදයට යනවාරේ අනුන්ට කරදර සිදුවේ නිවනට ඉන්දුර නෑරේ හිරිහැරේද හිංසරේද සිතුවොත් නේද හොඳ දන්සැල් දෙන දන්සැල් යන කොයි කවුරුත් දැන යුතුකම අසල නොදා පරිසරයට පින් රැස් කර ගමු නිතරම දන්සැලෙන් කෑමද පරිසරය විනාශ කිරීමද සිතුවොත් නේද හොඳ සිහි නුවණින් පින් වඩමු දැන් මට ඔහොම කිව්වයි පස්සේ දැන් මේ සංසාරයේ කර්මය ගැන කතා කරනවා මේ අපි ජීවත් වෙන එතකොට ජීවත් වෙනකොට අපි හාමුදුරනේ අවසරයි අපි කවදා හරි මැරෙනවා මැරෙනවා කියලා දන්න જાතියක් අපි ඒ අනුව තමයි අපේ කටයුතු සියල්ල කරගන්නේ අපි වෙහෙසෙන්නේ බලන්න මේ මරණය ජීවිතයත් අතර ඒ තියෙන දෝලණය මොකටද නතු වෙන්නේ කියලා මේ ජන කවිය අහන්න මුළු ජීවිතය ඉහළන ලද කුඩයක් ය අටලෝ දහම එහි එක එක නනයක් ය මේ ජීවිතේ උපමා කරනවා ඉහළපු කුඩයකට හරිම අලංකාරයි වැස්සකට අවුවකට යන්න පුළුවන් අටලෝ දහම එහි එක එක නනයක් හැබැයි කියනවා අටලෝ දහමට නතුයි නේද දැන් බලන්න මේ නන වලින් තමයි කුඩේ අච්චර ලස්සනට විහිදලා තියෙන්නේ මිනිසා විසින් උසුලා යන කණුවක් ය මරණය කුඩය අකුලන පොඩි ඇනයක් ය බලන්න කොයිතරම් ලස්සනද කියලා හරි අපූර්වයි කවිය මුලේ ඉඳන් එක දිගට කියන්නේ මුළු ජීවිතය ඉහළන ලද කුඩයක් ය අටලෝ දහම එහි එක එක නනයක් ය මිනිසා විසින් උසුලා යන කණුවක් ය මරණය කුඩය හකුලන පොඩි ඇනයක් ය